අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණී ප්‍රමුඛයා සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන අවධානීය පුවත් සිරස්තල වෙත ගුරු විදුහල්පති සංගම් 30ක් අද කොළඹ හොල්ලයි විශ්වවිද්‍යාල නීති රාමුව සංශෝධනය කර කොතලාවල පනත ශක්තිමත් කරන්න මල්ලතු අස්ගිරි අනුනා හිමිවරු රජයට කියයි කොතලාවල ආරක්ෂක පීඨය සත පහේ තැනක් නොවන බව ආරක්ෂක ලේකම් කියයි කොතලාවලට එරෙහිව ආදත් රට පුරා විරෝධතා මියගිය සහ සංකූලතා වලට මුහුණ දුන්නේ එන්නත් ගත්තේ නැති අය ඇමති පවිත්‍රා පවසයි විදේශගත වීමට සූදානම් 8000කට ෆයිසර් මාකඳුරේ මදූස්ගේ කුඩු සල්ලිත් සුදු කරන්න තිබුණා මුදල් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ජවිපේ අධිකරණයට රට හැම තැනම ඩෙල්ටා රවි කුමුදේශ් කියයි කොළඹින් පිටත් ඩෙල්ටා හොයන්න GMO ආණ්ඩුවට පවසයි බදියුදීන්ගේ නිවසේ මියගිය දැරිය ගැන සොයන්න නීතිපතිගෙන් විශේෂ කණ්ඩායමක් ප්‍රථමයෙන් දේශීය පුවත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති 30ක් අද කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරි පිටින් විරෝධතාවක් ආරම්භ කළා විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණියා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරි පිට උණුසුම් තත්ත්වයක් හටගත්තා ගුරු වැටු විෂමතා පිළිබඳ අස්කිරි මල්වතු මහනා හිමිවරුන් දැනුවත් කිරීමට ගුරු වැටු විෂමතා වලට එරෙහි ජාතික එකමුතුව අද කටයුතු කළා වසර 20කට වැඩි මෙතෙක් විසඳුම් ලැබුණේ නැති තම ගැටලු වලට පිළිතුරු ලබා දෙන්නේ උද්ඝෝෂණ නිරත වූවන් ඉල්ලා සිටියා කොළඹ කොටුවෙන් ආරම්භ කළ විරෝධතාවයේ අවසන් වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන්. මේ විරෝධතාවයේ අතරතුර ජනාධිපති ලේකම් කාර්යාලයට යාමට පැමිණි නිශ්ශංක සේනාධිපති මහතාව ආපසු හරවා යැවීමට උද්ඝෝෂකින් ක්‍රියා කළා. ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු වෘත්තීය සමිති නායකින් 5 දෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමේ අවස්ථාව ලැබුණා. ඉන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ වෘත්තීය සමිති නායකින් ජනාධිපති නිලධාරීන් එකඟ වුණා ලබන සිකුරාදාට පෙර එම කැබිනට් පත්‍රිකාව පිළිබඳවත් ඒ වගේම ඇමතිවරයාගේ සාකච්ඡාව පිළිබඳවත් ඒ සාකච්ඡා වලින් අනතුරුව ජනාධිපතිවරයා සමග නැවත අපි සමග සාකච්ඡා කරන බවට එකඟ වුණා මේ ඔන්ලයින් ක්‍රියාවලියේ නතර වීමේ ක්‍රියාවලිය අපි අකණ්ඩව යනවා අපේ සියලු වෘත්තීය ක්‍රියාමාර්ග එකක්වත් නතර වෙන්නේ නැහැ මේ සාකච්ඡා සියල්ල කරලා ආණ්ඩුවට දෙන විසඳුම ලබා දෙන්න එච්චර පැහැදිලිවම අද සාකච්ඡාව වෙවිලා ප්‍රශ්නවල ප්‍රවේශයක් පමණයි ප්‍රශ්න විසඳුමක් නෙවෙයි ඒක නිසා ප්‍රශ්න විසඳුමක් අවශ්‍යයි විසඳුමක් ලබා ගැනීම වෙනුවෙන් අපි ඉස්සරහට යනවා ඒගොල්ලෝ බොහොම බය අඩු ලෙස අපෙන් ඉල්ලීම් කරා මේ ක්‍රියාමාර්ග නවත්තන්න කියලා ඒ නිසා කිසිසේත්ම කැබිනට් පත්‍රිකා අපිට පත්‍රිකා වැටුණත් ගැසට් එක නිකුත් කරලා සකස් කරන තුරු මේ ක්‍රියාමාර්ගය ගිනිනවා එසේ නොසලකා කල් මරනවා නම් එක එක සාකච්ඡා වලින් අපි ඊළඟ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගය තමයි ප්‍රායෝගික පරීක්ෂණ වලින් ඉවත් වීම විභාග රාජකාරි වලින් ඉවත් වීම ඒ වගේම පිළිතුරු පත්‍ර වලින් ඉවත් වීම කියන කාරණා පැහැදිලි ලෙසම කිව්වා ඉදිරියට ඒවා ක්‍රියාත්මක කරනවා ඒ ප්‍රායෝගික පිළිතුරක් මේ අතර ගුරු වැටු පිෂමතාවලට එරෙහිව ජාතික එකමුතුව අස්කිරි මල්වතු මහනා හිමිවරුන් දැනුවත් කළා
ඉනනතුරු පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් මාධ්‍ය වෙත අදහස් පළ කළා. "පි සියලු දෙනාම මල්ලතු මහානායක හාමුදුරන් වහන්සේ බැහැ දැකලා උන්වහන්සේට ගැටලුව පිළිබඳව කරුණු පැහැදිලි කරලා දුන්නා. උන්වහන්සේ සානුකම්පිතව සවන් දුන්නා වගේම ගුරු විදුහල්පතිවරුන් උදෙසා විශාල අසාධාරණයක් මේ වැටු විෂමතාවයේ තුල සිදුවන බව උන්වහන්සේට කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව පිළිගතා. ඒ වගේම ජනාධිපතිවරයා ප්‍රධානව අදාළ බලධාරීන් දැනුවත් කරලා මේ සඳහා විසඳුමක් ලබා දීමට මැදිහත් වන බවත් උන්වහන්සේ අපිට සදහන් කරන්නට යෙදුණා." විශ්වවිද්‍යාල නීති රාමුව සංශෝධනය කර අධ්‍යාපනීය අභිවෘද්ධිය වෙනුවෙන් කොතලාවල පීඨය ශක්තිමත් කරන්නේයි මල්වතු හා අස්ගිරි අනුනා හිමිවරුන් ඉල්ලා සිටිනවා. ඒ අද මහනුවරදී මාධ්‍යට අදහස් දක්වමින් කොතලාවල ආරක්ෂක පීඨය සත පහේ තැනක් නොවන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා මේ අතර අද ප්‍රකාශ කළා. මේ අතර කොතලාවල පනත හකුලා ගන්නා ලෙස ඉල්ලමින් අදත් විරෝධතා පැවැත්ුණා. නීති රීති සම්මත කොට මෙම විශ්වවිද්‍යාලයේ අනාගත අභිවෘද්ධිය සඳහා කටයුතු සලසා දීම ජාතික වැදගත්කමකින් යුක්ත කාර්යයක් වන බව කරුණා අධ්‍යාසයෙන් සඳහන් කරන්නට කැමැති. ආණ්ඩු බලය අහිමි වී විපක්ෂයට වැටුණු පසු පවතින රජය රටේ යහපතට මොනතරම් හොඳ සැලසුම් ඉදිරිපත් කළත් ඊට විරුද්ධ වෙනවා. පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ආරම්භීමට විරෝධය දක්වන ඇතැම් අයගේ දරුවොත් අධ්‍යාපනය හදාරන්නේ දේශ විශ්වවිද්‍යාලවල. මේක සතපහේ විද්‍යායතනයක් නෙමෙයි. මේක බොහොම ප්‍රොෆෙෂනල් විදියට තියෙන බොහොම උගත් පිරිසක් විසින් පාලනය කරන විශ්වවිද්‍යාලය වැඩ තුනක් පාස් වෙච්ච පළියට අපොස උසස් පෙළ අපි මේ විශ්වවිද්‍යාලයට අරගෙන ඊට පස්සේ අවුරුදු තුනක් හෝ හතරක් අවසානයේදී උපාධියක් දීලා කළු කෝට්ටයක් අඳලා ගෙදර යවන්නේ අපිට නිදහස් අධ්‍යාපනය නැති කරන්නවත් නිදහස් අධ්‍යාපනයට අත දාන්නවත් අපේ බලයට පාවිච්චි කරලා නිදහස් අධ්‍යාපනය පාලනය කරන්නවත් කිසිම දෙයක් අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය එක දෙයයි විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වරම් දොළබන වරම් ලැබීම විභාගය සමත් වෙච්ච දරුවන්ගෙන් කොටසකටවත් අඩු ගානේ උසස් අධ්‍යාපනය ලබා දීලා ලොකු මිනිස්සු ලොකු නෝනලා කරලා අපේ සමාජයට උදාහරණ 1900 78 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම සඳහා ඕ පනත් කෙටුම්පත ඊයේ දින ගැසට් කර තිබෙනවා. මෙම ගැසට් නිවේදනයේ තුල සුවිශේෂී අවශ්‍යතා සඳහා ඕ විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගෙන යාම යන්න අර්ථ නිරූපණයට ඇතුළත් කර තිබෙනවා. මේ අතර කොතලාවල පනත පිළිබඳව අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය අද හිටපු අමාත්‍ය පාටලී චම්බේක රණෝක මහතා සමග සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. සමාන්තර විශ්වවිද්‍යාල පද්ධතියක් මුදල් ණය කරන විශ්වවිද්‍යාල පද්ධතියක් ආරක්ෂක අංශවලට මුවා වෙලා ගොඩනැගීම තමයි මේ සිදු කරගෙන යන්නේ. කොතලාවල මහත්මයා මේක පවරපු අරමුණු වලනුත් බැහැරව ගිහිල්ලා පේනවා දැන් මේක පුජ්ජලික අධ්‍යාපනය ලබා දෙන ක්‍රියාවලියකට ගමන් කරමින් තිබෙන බව. අපුවට ගහගෙන ජනාධිපතිවරයා එනකොට පොළවට වැඳගෙන අගමැතිවරයා එනකොට රටේ මිනිස්සු ඡන්දෙ දුන්නේ අධ්‍යාපනය විකුණන්න නෙමෙයි. මේ පනත අකුල ගන්න එක තමයි අපි ආණ්ඩුවට යෝජනා කරන්නේ. හැබැයි පනත අකුල ගන්න නැත්නම් ආණ්ඩුවට මකුලගෙන යන්න බෑ. දොන්නම් දොන් සිමන්නම් සිමන් දෙකක් බෑ. මේ දෙක පටලව ගත්තොත් එහෙම අපේ රටේ හමුදාවට අධ්‍යාපනය ලබා දෙන්න තිබෙන තරත් විනාශ කරනවා. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තිබෙන ශාස්ත්‍රීය නිදහස සහ ස්වාධීනත්වය විනාශ කරනවා. උසස් අධ්‍යාපනය සම්බන්ධ සංශෝධන කිරීමේදී එය නිකම්ම තමන්ගේ ඔළුවට ආපු සිතුවිලි මත කාගෙන්වත් උපදෙස් අරගන්න නැතුව කරන උද්දච්ච තීන්දුව මත කරන්නට බෑ. මේ ආණ්ඩුව ඇත්තටම උසස් අධ්‍යාපනය ගැන කාගෙන් උපදෙස් ගන්නවද මොන වගේ දැක්මක් තියනවද කියලා මම එක ලොකු ප්‍රහේලිකාවක් මේ කරන හැම මැදිහත් වීමකින්ම පෙන්වන්නේ උසස් අධ්‍යාපන ගැන කිසිම දැනුමක්වත් නැහැ මිලිටරිය ගැන කිසිම දැනුමක්වත් නැහැ අධ්‍යාපනය ගැන කිසිම දැනුමක්වත් නැහැ අපි තමයි මේකට සංශෝධන ගියේ මේගොල්ලෝ ගෙනාව නම් අමු අමුවට මීටත් වැඩිය නරක විදිහට තමයි මේක ගේන්න හිටියේ විපක්ෂ නායක විදිහට අද ඉන්න සෛත් ප්‍රේමදාස මහත්තයාවත් එදා කතා කරේ නැහැ මේ කොතලාවල වෛද්‍ය පීඨය සම්බන්ධ දැන් අද තමයි ඔවුන් විපක්ෂයට ගියාම මේක කතා කරන්න පටන් ගන්න දී කොතලාවල පනතට එරෙහිව අද පොළොන්නරුවේදී සහ කුරුණෑගලදී උද්ඝෝෂණ පැවැත්ුණා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී කියුබාව ඇතුළු සමහර රටවල් ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය ඉහළින් මගයකට බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ කියුබාවේ ශ්‍රී ලංකා නවතානාපතිවරයා සහ
නවසීලන්ත මහ කොමසාරිස්වරයාගේ අක්තපත්‍ර බාරගත් අවස්ථාවේදී අක්තපත්‍ර බාර ගැනීම උත්සවය අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී පැවැත්ුණා. ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර බාර දුන්නා. නවසීලන්ත මහ කොමසාරිස්වරයා ලෙස මයිකල් එඩ්වඩ් ඇපල්ටන් මහතා සහ කියුබානු ජනරජයේ තානාපතිවරයා ලෙස ආන්ඩ්‍රෙස් මාසෙලෝ ගරිඩෝ මහතා මෙලෙස ජනාධිපතිවරයා හමුවේ සිය අක්තපත්‍ර බාර දී තිබෙනවා. ඉන්දියාවේ පිහිටි නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය මගින් ශ්‍රී ලංකාවට අදාළ කටයුතු මෙතෙක් සම්බන්ධීකරණය කර තිබුණා. මෙහිදී ශ්‍රී ලංකාව එන්නත්කරණය සම්බන්ධයෙන් ලබාගෙන ඇති ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයා නව තානාපතිවරයා සහ මහ කොමසාරිස්වරයා දැනුවත් කළා. එමෙන්ම කාබනික පොහොර භාවිතයට යොමු වීම සහ පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය සඳහාගෙන ඇති පියවර පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී රාජ්‍යතාන්ත්‍රිකයින් දැනුවත් කළා. යෝජිත මුදල් සංශෝධන පනත මැති ඇමති මන්ත්‍රීන්ගේ නීති විරෝධී ධනය සුදත් කරන දරන උත්සාහයක් දැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නිති මහතා ප්‍රශ්න කරනවා. මේ විදිහට මාකඳුර මදුෂ්ගේ කුඩු සල්ලිත් සුදු කළ හැකි බවයි ජනතා විමුක්ති පෙරමුණේ අදහස. මුදල් සංශෝධන පනත් කෙතුම්පතට එරෙහි අද ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. මෙවන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ස්වේච්ඡාවෙන් හෙළිදරව් කිරීම මත බද්ධනම් වූ මුදල් පනත පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නැති මහතා ඊයේ දින ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා. ආණ්ඩුව විසින් කළු සල්ලි සුදු කිරීම සඳහා මෙම පනත උපයෝගී කර ගැනීමට සූදානම් වන බවටයි ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කළේ. මේ අතර රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මෙම මුදල් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එය සම්මත කරන්නේ නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ විසින් අද ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ඉදිරිපත් කළා. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නැති මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. එහි වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා. පෙත්සම් කරු කියා සිටින්නේ රජය මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මුදල් සංශෝධන පනත් කෙටුම් පත තුලින් නීති විරෝධී ලෙස උපයාගත් මුදල් නීත්‍යානුකූල කර ගැනීමට අවසර ලබා දී ඇති බවයි. එම පනත් කෙටුම් පත හරහා නීති විරෝධී ලෙස මුදල් උපයාගත් පුද්ගලයින්ට මුක්තිය පිරිනමා ඇතැයි චෝදනා කරන පෙත්සම් කරු එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියයි කියා සිටිනවා. එමෙන්ම අදාළ පනත් කෙටුම් පතේ ඇතැම් වගන්ති වලින් දේශීය ආදායම් පනත සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත වැනි පනත්වල අඩංගු ඇතැම් ප්‍රබල වගන්ති අක්‍රිය කිරීමක් සිදුවන බවත් පෙත්සමෙන් චෝදනා කරනවා. එබැවින් යෝජිත පනත් කෙටුම් පතේ අන්තර්ගත වගන්ති වලින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් එම පනත් කෙටුම් පත සම්මත කිරීමට අවශ්‍ය නම් එය පාර්ලිමේන්තුවේ 3/2 බහුතර ඡන්දයකින් සම්මත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා. රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා කියලා ආණ්ඩුවට ඩොලර් නැහැ කියලා ආණ්ඩුවට සල්ලි නැහැ කියලා නීති විරෝධී විදියට හොරකම් කරපු ජාවාරම් කරපු කප්පම් ගත්ත කුඩු විකුණපු ජාවාරම්කාරයින්ගේ සල්ලි ආණ්ඩුවේ දේශපාලඥයින් ලෝකේ පුරා රටවල් වල ගිහිල්ලා හංගලා තියෙන සල්ලි මේ රටේ මහජනතාවගේ මංකොල්ල කාපු සල්ලි නීත්‍යානුකූල කරලා ඒ කළු සල්ලි සුදු කළා නැවත රජයෙන් මංකොල්ල කාලා රජයටම ණය දෙන්න ක්‍රමයක් තමයි මේ හදාගෙන තියෙන්නේ මේ පාර්ලිමේන්තුවෙත් ඉන්න ඇමතිවරු මන්ත්‍රීවරු බහුතරයකට මේ පනතෙන් නිදහස ලබා ගන්න පුළුවන්කම තියෙනවා හම්බ කරපු සුජාත භාවයක් ඇති කරන්න. අපි දන්නවා අපේ රටේ කුඩු ගෙනල්ලා කුඩු විකුණලා අහිංසක දරුවන්ට රුපියල් වලින් හම්බ කරන්න පුළුවන්. හැබැයි ඒ කුඩු මිලදී ගන්න තියෙන ඩොලර් වලින් ඒ ඩොලර් පිටරටට යවන්න තියෙන්නේ ඩොලර් වලට හරවල්. අන්න එහෙම යවපුවා සුජාත කරන්න නිල භාවයක් ලබා ගන්න තමයි මේ පනත ගෙනල්ලා තියෙන්නේ. අද මාකඳුරේ මදුෂ් හිටියානම් ඒ කුඩු ජාවාරම් කරලා හම්බ කරපු ඩුබායි වල තිබිච්ච සල්ලිත් මදුෂ්ටත් ලංකාවට ගේන්න පුළුවන් ආකාරයේ නීතියක් තමයි මේ හදලා තියෙන්නේ. මේ රටේ අස්සක් මුල්ලක් නැර ඉන්න සාධාරණ ලෙස මුදල් උපයන මිනිස්සුන්ගෙන් බදු අය කරනවා. හැබැයි හොර ජාවාරම් කාර්යයන්ට බදු පනත් ඔෆ් කරනවා. එතකොට නීතිය ඉදිරියේ සමානතාවය අමු අමුවේ උල්ලංඝනය වෙනවා. ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 12ක වෙනස් කරන්න අපි දන්නවා පාර්ලිමේන්තුවේ 3/2 ඕන. මේ පාර්ලිමේන්තුවට 3/2 සෙට් කරගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි එක දෙයක් අමාරුයි. ඒකට ජනමත විචාරණයක් යන්න ඕන. ඒක නිසා ජනමත විචාරණයකට ගිහිල්ලා මිසක් මේ සංශෝධනය පාර්ලිමේන්තුවට කරන්න බෑ. රට තුල පවතින ඩොලර් හිඟය මේ වන විට විවිධ අර්බුද රැසක් නිර්මාණය කරමින් පවතිනවා. මේ හැමුවේ ආනයනීකරණ කිරිපිටි සීමා කිරීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබෙනවා.
කිරි කිලෝවක් ඩොලර් 3කට අපි ගත්තොත් එදා ඩොලර් එක රුපියල් 180යි. ඒ කියන්නේ 540ක් විතර වෙනවා. එකට වෙනවා. ඒකට ටැක්සස් ඔක්කොම එකතු කරලා ආවට පස්සේ තමයි මේ මිල සංශෝධනය කරලා තියෙන්නේ. අද වර්තමානයේ ඩොලර් වොලියුම් වැළුවොත් කිරි කිලෝ එක ඩොලර් 4710ක් වෙනවා. ඊට අමතරව රුපියල් 180ට දීච්ච ඩොලරේ රුපියල් 203 වෙලා තියෙනවා. මේ වෙනස රුපියල් 275කින් වැඩි වෙලා තියෙනවා එක කිලෝ එකට. සාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා අපිට. සපයපු බඩු වලට දවස් 95 වුණාම බිල් ගෙවා ගන්න වාණිජ බැංකුවල जीवन අවස්ථාවක පරිභෝගයන් අසීරුවතාවෙන් ඉන්න අවස්ථාවක අපිට කිසිසේත් ඒක එහෙම දෙයක් ඉල්ලන්න විදියකුත් නැහැ කරන්න දෙයක්වත් නැති නිසා තමයි අපි එන්නන ප්‍රමාණය අඩු කරේ. ඩෙල්ටා ප්‍රභේදය රට තුල ව්‍යාප්ත වී අවසන් බව වෛද්‍ය රසායනාගාර වෘත්තීය වේදින්ගේ සංගමය පවසනවා. ඩෙල්ටා සුවය සිදු කරන පරීක්ෂණ ප්‍රමාණවත් නැති බව මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. විදේශ ගතවීමට සූදානම් 8000කට ෆයිසර් ලබා දීමට මේ අතර රජය සූදානම් වනවා. අද තවත් සයින්ෆාම් එන්නත් ලක්ෂ 20ක් ශ්‍රී ලංකාවට ලැබුණා. චීනයේ නිෂ්පාදිත සයින්ෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක තොගයක් මෙරටට රැගෙන වෙත් තිබෙනවා. අද අලුයම 5:30ට පමණ බීජින් නුවර සිට පැමිණි ගුවන් යානා දෙකකින් එම එන්නත් තොගය මෙරටට රැගෙන ආ බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු ප්‍රකාශ කළේ. ඒ අනුව මේ දක්වා මෙරටට ලැබී ඇති සයින්ෆාම් එන්නත් මාත්‍රා සංඛ්‍යාව ලක්ෂ 91ක්. අද දිනේ මෙරටට ලැබුණු එන්නත් කුරුණෑගල, ගාල්ල, මාතර, බදුල්ල, රත්නපුර, පුත්තලම, පොළොන්නරුව, නුවරඑළිය, මොනරාගල, අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට ලබා දීමට නියමිතයි. පසුගිය දිනවලත් ඒ වගේම ඉදිරියේදීත් ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකටම පාහේ එන්නත් අපි බෙදා හැරීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම කටයුතු කරනවා. අප විශේෂයෙන් සඳහන් කරන්නට ඕනි කොවිඩ් 19 රෝගයෙන් මිය ගිය පුද්ගලයින් සහ දැඩි සත්කාරවල ප්‍රතිකාර ලබා ගන්නා පුද්ගලයින් සලකා බලන විට එයින් අති බහුතරයක් මේ එන්නත් ලබා නොගත් අය. විශේෂයෙන් අවුරුදු 60ට වැඩි ඒ වගේම විවිධ සංකූලතා තියෙන අයගෙන් අපි ඉල්ලා සිටිනවා රජය විසින් ලබා දෙන මේ එන්නත් වහාම එන්නත් කරන මධ්‍යස්ථානවලට ඇවිල්ලා ලබා ගන්න කියලා. මේ අතර වීසා අනුමතව විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂිතව සිටින සියලු දෙනාට එම රටවල් පිළිගන්නා කොවිඩ් මර්ධන එන්නතක් ලබා දීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ඒ අනුව දැනට අපට තියෙන වාර්තාවන් අනුව වහාම පිටරට යාම සඳහා කොරියාවට 4000කුත් අනිකුත් රටවල් සඳහා 4000කත් පිරිසක් ඉන්නවා. මේ අය වෙනුවෙන් ෆයිසර් එන්නත අනිවාර්යයෙන්ම ලබා දී යුතුව තිබෙනවා. දැන් අද දින එකගත්වයකට ආවා මේ 8000ටම ෆයිසර් එන්නත ලබා දීලා එන්නත්කරණය කරලා ඔවුන් ඒ රටවල් වලට डेल्टा प्रभेदय ගැන කතා කරනකොට කොළඹ දිස්ත්‍රික්කයේ වැඩියෙන් වාර්තා වෙනවා කියන්නේ නියදි ගත්ත සම්යම් ප්‍රදේශ වල වාර්තා වීම වෙලා තියෙනවා. හැබැයි අපි මේ නියදි ගැනීම ඒ වගේම අහඹ පරීක්ෂණ කරන ධාරිතාව සහ පරීක්ෂණ සිදු කරන ආකාරය පිළිබඳ කිසිම සෑහීමකටපත් වෙන්නේ නැහැ. අපි දැන් දකින්නේ කොළඹ ප්‍රදේශය ගැන කතා කරනවා විතරයි. ඒත් අපිට සැකයක් තියෙනවා ලංකාවේ විවිධ ප්‍රදේශවල මේ පිළිබඳව යම් යම් වාර්තා ලැබිලා තියෙනවා. මීට පෙර රෝගීන් වාර්තා වෙලා තියෙනවා. ඒ පළාත්වල අහඹුණියදි පරීක්ෂා හෝ PCR පරීක්ෂාවල අපිට වාර්තා නොවනවද කියලා සැකයක් තියෙනවා. හැමතැනකම डेल्टा प्रभेद अभी मुलईदम विश्वास अभी प्रभेद परीक्षण नौकर अभी हमुण इक परीक्षण प्रतिफल मगिंकन रटपुरा मेकन वगे कारण वक्यन एक අපි අනුමාන කරපු ඒ අනුමානේ අද වෙනකොට තහවුරු වෙලා තියෙනවා. ඒක විද්‍යාත්මකව තහවුරු කරගනිමින් ඉන්නවා. අනුමාන කරන්න පුළුවන් දේවලුත් පර්යේෂණ මගින් තහවුරු කරන්නේ මාස දෙක තුනක් පහු වෙලා නම් රටක් විදිහට අපි මේ ප්‍රභේද සම්බන්ධයෙන් අඳුරේ යතපත ගෑම තවදුරටත් කොහොම විසඳා ගන්නවද කියන කාරණාව අපිට ගැටලුවක්.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුතින්ගේ නිවසේදී පිළිසුම් තුවාල ලබා මිය ගිය මෙහෙකාර දැරිය පිළිබඳ පර්යේෂණවලට නීතිපතිවරයා විශේෂ නිලධාරී කණ්ඩායමක් පත් කර තිබෙනවා. ඒ අද බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සමග පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් අනතුරුවයි. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක්ද දැන් ක්‍රියාත්මකයි. හිටපු අමාත්‍ය රිෂාන් බදියුදීන්ගේ නිවසේ සිටියදී පිළිසුම් තුවාල ලබා මියගිය මෙහෙකාර දැරිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලට අදාළ උපදෙස් ලබා දීම සඳහා නීතිපතිවරයා විසින් නිලධාරීන් කණ්ඩායමක් පත් කර තිබෙනවා. නීතිපතිවරයා බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සමග අද පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබෙනවා. ඒ අනුව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් දිලිප පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නීතිඥ මණ්ඩලයක් මෙලෙස පත් කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර සිදුවීමට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද පස්සර්වේ රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ වන කිඩ මොහමඩ් ශාබ්දීන් අයිෂා බොරැල්ල පොලිසිය වෙත කැඳවා තිබුණා. මේ අතර මෙම දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක්ද පත් කළා. දැරිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලින් රැසකගෙන් එම කණ්ඩායම් ප්‍රකාශ ලබාගෙන තිබෙන අතර රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී පිළිස්සුම් තුවාල ලබා පසුව මියගිය දැරියට පෙර එම නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි තවත් කාන්තාවන් දෙදෙනෙකුගෙන්ද ඔවුන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඊයේ දිනේදී ප්‍රකාශ ලබා දෙන ලද මෙම නිවසේ මෙම දැරියට පෙර සේවය කළ සේවිකාවන් දෙදෙනාගේ ප්‍රකාශවල අඩංගු කරුණු පිළිබඳව විශ්ලේෂණාත්මක පරීක්ෂණයක් සිදු කිරීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා. ඊයේ දින එම කණ්ඩායම් දැරියගේ පවුලේ සමාජිකයින්ගෙන්ද ප්‍රකාශ ලබා ගත්තා. ජීවත් වෙලා ඉන්න කට්ටියගේ මේ වෙලාව මෙතනට ආනවා ළමයට වෙච්ච දෙනෙමි. ළමයට අපේ ගෙදරදී මොනවද උනේ? මිරිච්ච දරුවා ගෙනයි ඉන්න මගේ ළමයා ගෙනයි ළමිසෙක් ඉන්නවා එයා ගෙනයි ආන කතාව මෙතන අපිට තරහා ගන්නේ. මේ විමර්ශන තාමත්ම කෙටි දිනක් ඇතුළත අපි අවසන් කරනවා. අවසන් කරලා ඒ මරණය සම්බන්ධව වගකී යුතු ඇයට දණ්ඩ නීති සංග්‍රහයේ අනුව උපරිම දඬුවම් ලබා දීමට අපේ රජයේ මැලි වෙන්නේ නැහැ කියන එක පැහැදිලිවම කියනවා. දැරියගේ මරණය සම්බන්ධයෙන් මානව හිමිකම් විධානයක් විසින් පොලිස් සහන මැදිරියට කරන ලද පැමිණිල්ලක් මත නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු යටතේ තවත් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව එම පරීක්ෂණයට ප්‍රකාශයක් ලබා දීම සඳහා අද මියගිය දැරියගේ පියා නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වෙත කැඳවා තිබුණා. මේ අතර මියගිය දැරියට සහ ළමා අපචාර සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා අදත් උද්ඝෝෂණ පැවැත්වුණා. ළමා අපයෝජනයට එරෙහිව කාන්තා ජීවිත අයිතිය පිළිබඳ සංගමය විසින්ද අද විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. මේ අතර සිංහල රාවය සංවිධානය ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට අද පැමිණිල්ලක් බහර දුන්නා. ඉන් අනතුරුව ඔවුන් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. ළමයේ කොහමද මේ කාර්ය සේවයව දවන්නේ? මේ සියලු බරපතල දෙන්නේ. දැන් විකාර තාම DNA පරීක්ෂණයක් කරගෙන යනවා. ඒක කොහොමද මේ ඔප්පු කරගන්නේ? මේ අතර සමාජවාදී තරුණ සංගමයද අද ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදු කරනු ලැබුවා. අපේ ළමයි බලපත්‍රයක් අනිස්ස ලෙස භාවිතා කරමින් ග්‍රෑන්ඩ් පාස් පොලිස් බල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගවඝාතකාගාරයක් වැටලීමට පොලිසිය කටයුතු කළා. බලපත්‍රයක් අනිසි ලෙස භාවිතා කරමින් ග්‍රෑන්ඩ් පාස් පොලිස් බල ප්‍රදේශයේ ඔරුගොඩවත්ත මජිත් පෙදෙසේ පවත්වාගෙන ගිය ගවඝාතකාගාරයක් වැටලීමට පොලිසිය කටයුතු කළා. පොලිසිය වෙත ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබුණා. මෙම ගව ඝාතකාගාරයට අද දිනේ ගවයින් 160 දෙනෙකු රැගෙන විත් ඇති අතර පොලිසිය එම ස්ථානයට පැමිණෙන අවස්ථාවේදී එහි ගවයින් 23 දෙනෙකු පමණක් සිට ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය මෙම ගව ඝාතකාගාරය වටලා සැකකරුවන් සිව් දෙනෙකුද පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මේ වන විට තෙල් කාන්දුවක් සිදුවන්නේ දැයි වහාම රටට හෙලි කරන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. වත්මන් රජය රටටම කොඩිවිනියක් බවද විපක්ෂ නායකවරයා පවසනවා. අද හෝමාගම පැවති උද්ඝෝෂණයකට එක් වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසුවා. පොහොර ඉන්ධන මිල සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව සමගි ජනබල වේගය විසින් සංවිධානය කරනු ලැබූ උද්ඝෝෂණයක් අද හෝමාගමදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
එම අවස්ථාවට සමගි ජනබලවේගය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. අද හැම තැනකම පීඩනය, හැම තැනකම අසහනය. එක පැත්තකින් තෙල් මිල වැඩි කරනවා, තවත් පැත්තකින් ගොවියට පෝරා හිමි කරනවා, තවත් පැත්තකින් මාර්ගගත අධ්‍යාපනය කඩාකප්පල් කරනවා. රටේ ජනතාවට එන්නත් කරණය හරියට ක්‍රියාත්මක කරලා නැහැ. අපිට මේ මොහොතේ දැනගන්නට ලැබුණා අපට ආරංචි වෙනවා එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවෙන් යම්කිසි තෙල් කාන්දුවක් මේ මොහොතේ සිදු වෙනවයි කියලා. මම පැහැදිලි වහන්න කැමතියි. මෙච්චර දවස් එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව මෙලෙසම තබාගෙන මොනවද මේ ආණ්ඩුව කරේ? අපේ රට තවත් ඛේදවාචකයකට යොමු වෙනවා. දැන් මේ විශාරද වියත්මකින් මම අහන්න කැමතියි. මෙහෙම තෙල් කාන්දුවක් වෙනවද? ඒක ඇත්තද? මේ රජය මුළු රටටම කොඩි විනයක් බවට පත් වෙලා. මුදල් නැමැතිවරයා බේරා තෙල් නැමැති අල්ලගත්ත වැරදි විශ්වාස භංගිය ගැන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් පළ කළා. විශේෂයෙන්ම මේ විශ්වාස භංග යෝජනාව ඇත්ත වශයෙන් මම කියන්නේ නීත්‍යානුකූල විශ්වාස භංග යෝජනාවක් ලෙස පිළිගත හැකි එකක් නෙවෙයි කියලා මගේ මූලික තර්කය. මොකද හේතුව බොහොම පැහැදිලිව තියෙනවා. තෙල් සංස්ථාව ස්ථාපනය කිරීමේ පනතේ මෙම තෙල් මිල වැඩි කිරීමේ ක්‍රියාවලිය තිබෙන්නේ තෙල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කරලා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය මතින් තමයි මෙම තෙල් ලංකාවේ වැඩි කිරීම සම්බන්ධව අවශ්‍ය කරන කටයුතු ටික කළ යුත්තේ. මෙය එක පැත්තකින් මුදල් අමාත්‍යවරයා අතෑරලා තෙල් අමාත්‍යවරයා අල්ලා ගැනීම මම දන්නේ විපක්ෂයේ විසින් කරපු වැරදි ක්‍රියාවක් විතරයි මම දකින්නේ. මේක සිද්ධ වෙලා තියෙන ඉන්ධන මිල වැඩි කිරීම දඩමීමා කරගෙන තමයි ගම්මන්පිල ඇමතුමාට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙනාවේ. අපි ශක්තිමත් ආණ්ඩුවක් හැටියට ඒ විශ්වාස භංග යෝජනාව පරාජයට පත් කළා. අනිත් එක විපක්ෂය විශ්වාස භංගය ගෙනාවේ මේ රටේ ජනතාවට ආදරයට නෙමෙයි, පැහැදිලිව ආණ්ඩුව ඇතුලේ මේ බෙදීමක් තියෙනවද කියලා බලලා නිකන් පොඩි පරීක්ෂණයක් කරලා බැලුවා. සමගි ජනමල වේගේ පැහැදිලිව බෙදුම් රේඛාවක් තියෙනවා. මොකද පාර්ලිමේන්තු චම්පිකා අමතුමා වගේම හරිම ෆනෑන්ඩු විශ්වාස මාගෙට ආවෙත් නෑ. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්තයා දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා වෙලා ඉන්නවා. අපි පොඩ්ඩක් ඒකෙලි බැලුවම විපක්ෂේ ලනු කනවද කියලා කෑවනේ හොඳටම. දැන් සිත පිටිය. මෙවර ඔලිම්පික් උළෙල හෙට ටෝකියෝ නුවරදී ආරම්භ වීමට නියමිතයි. මේ එහි නවතම තොරතුරු ගෙනෙන සුජීව විජේනායක. හෙට දවසේ ඔලිම්පික් උළෙලේ සමාරම්භක උළෙල රාත්‍රී 8:00 සිට ජපන් වේලාවෙන් පවත්වන්නට සියලු විදි විධාන යොදලා තියෙන්නේ. ඒ වගේම අපේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා ඉසව් 7ක් නියෝජනය කරමින් අපේ ක්‍රීඩිකාවන් 9 දෙනෙක් මේ වෙනුවට ජපානයට පැමිණලා තියෙනවා. ඉතින් ඒ ක්‍රීඩකයන් 9 දෙනාටම සුභපතනවා තමන්ගේ උපරිමය කරලා ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දෙන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ අද දවසේ උදෑසන අපේ ක්‍රීඩා අමාත්‍යතුමා නාමල් රාජපක්ෂ මහත්තුම් ශ්‍රී ලංකාවට ජපානයට පැමිණියා. එම පුවතත් සමගින් සියද රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියද ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.